constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. මොකදුනේ විශේෂාංගය සඳහා අද දවසේදී අපි සම්බන්ධ කරගන්නේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසල් මුස්තාෆා මහතා ආයුබෝවන් ඔබතුමාට ආයුබෝවන් ඔබතුමාට විරුද්ධව විශ්වාස භංගයක් ඇවිල්ලා තිනවා මොකද වුනේ ලංකාවේ දේශපාලනය කරනකොට නොඑක් නොඑක් දේවල් වෙනවනේ ඒ නිසා ඕන අභියෝගයක් මුහුණ දෙන්න අපි දේශපාලකණේ හැටියට ලෑස්ති විය යුතුයි ඔබතුමා බිලිබෝයි වෙයි කියලා හිතනවද මේ විශ්වාස භංගය සම්බන්ධයෙන් බිලිබෝයි වෙන්නත් ලෑස්ති කියන්නේ දේශපාල මාව වැරදි චූදිතය කරන්න හදනවා නම් යම් කණ්ඩායමක් ඒ උදවිය සාර්ථක වුණා නම් මං ගෙදර යනවා එච්චරයි ඔය යහපාලන රජයපත්වලත් අවුරුදු එකහමාරක් වෙනවා ඇයි මේ පළාත් පාර්ලිමේන්තුවේ මෙච්චර කල් යන 2012 අංක 22 පනත සම්මත කරනකොට අත්විසු විශ්වපු උදවිය එකඟ වුණා ඒ පනතේ අඩුපාඩු අනාගතේ හදන්න කියලා. හැබැයි මම බාර ගන්න කලින් කිසිම മന്ത്രിවරේ ඒ අඩුපාඩු ගැන කතා කරේ නැහැ. ඇත්තටම ඔබතුමා හිතාමතා පළාත් පාර්ලිමේන්තුවේ කල් දැම්මේ නැද්ද? එදත් කියනවා අදත් කියනවා මේ පෙරපව් වලට මම දුක් විඳිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට චෝදනාවක් එල්ල වෙනවා හිතාමතා පළාත් පාර්ලිමේන්තුවේ කල් දානවා කියලා. අපිත් විපක්ෂේ හිටියනම් මම මට මේ මේ වැනි කතාවක් තමයි කියන එක තමයි අපේ දේශපාලන සංස්කෘතිය. හැබැයි ඔබතුමා විපක්ෂයේ විතරක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂයත් මේ චෝදනාවම එල්ල කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. පක්ෂයක් කියන්නේ පක්ෂ නායකත්වය. හැබැයි මේ අර පසුපෙළේ ඉන්න තරුණ മന്ത്രി කණ්ඩායම කියපු ප්‍රකාශය මේ පක්ෂ ස්ථාවර හැටියට කියන්න බෑනේ. පෙබරවාරි 17 වෙනිදා ඉදිරිපත් වෙන සීමා නිර්ණ සම්බන්ධ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් මාස 9කට පස්සේ ඇයි මේ පෙත්සම් කරුවන් 6 දෙනෙක් ගිහිල්ලා නඩුවක් පවරන්නේ? ඔබතුමත් මාව චූදිතය කරන්න හදනවද? මම පෙත්සම් කරුවා නෙමෙයි මම වගකීම් කරුවා. කොහොමයක් වෙලාවට චෝදනාව එල්ල වෙන්නේ මේ පෙත්සම් කරුවන් සීලු දෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමීපතමෙන් කියලා. දේශපාලන පක්ෂවල නොයෙකුත් උදවිය ඉන්නවා. බයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙහෙම නඩුවක් දාන්න තීන්දුව తీරන ගත්තා කියන එක මම වගකීමකින් කියනවා. එවැනි තීන්දුවක් ගත්තේ නැහැ කියලා. පෙත්සම් කරුවන් 6 දෙනා ගත්තොත් ගොඩක් වෙලාවට අමාත්‍යවරුන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරු නැත්නම් අමාත්‍යවරුන් යටතේ සේවය කරන කට්ටිය. ඇයි මේ නිදහස් පක්ෂයටම සම්බන්ධ 6 දෙනෙක් ගිහිල්ලා? මම නම් ගම් හොයන්නේ නැහැ. සමහර අය පොලිසිය රාජකාරිය කරන්නයි, ප්‍රාස් පොලිසිය රාජකාරිය කරලා කවුද කාව් කාගේ නෑ දෑයෝද කොහෙද වැඩ කරන්නේ කියන එක මට අදාළ නෑ. ඔබතුමා මේ නඩු විභාගයට සහභාගී වුණෙත් නෑ අවස්ථාවක. ඇයි? මම පිටරට හිටියේ. මට ගිහිලා වාඩි වෙලා ඉන්න ඕනේ නෑ. මේ නඩුවල පෙරකලාසි අස්සම් කරන එක විතරයි තියෙන්නේ. අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමක් කරලා තිබ්බයි කියලා සඳහනක් කරා අයවැය සමයේදී කිසිම අමාත්‍යවරයෙකුට රට යන්න එපයි කියලා. ඇයි ඔබතුමා මේ සංචාරයට ගියේ? හිතුවේ මම රටින් පැන්නා කියලා මේ තත්ත්වය උඩ. හැබැයි ජනාධිපතිතුමාගේ ලිඛිත අවසර ඇතිව තමයි මම රටින් බැහැර ගියේ කියන එක මම ප්‍රකාශ කරනවා. එතකොට ඡන්දේ තියන්න කවදා විතර වෙයි? ඡන්දේ තියන්නේ මම නෙවෙයි. පී හැරිසන් අමාත්‍යවරයා සඳහන් කරලා තියෙනවා පෙබරවාරි 10 වෙනිදා තමයි ඡන්දේ තියන්නේ කියලා. එතකොට මැතිවරණ කොමසාරිස්වරයා මේ නිවේදනය කරන්න කලින් ඇයි මේ අමාත්‍යවරු දින කියන්නේ? මැතිවරණ කොමිසම සභාපති කියන්නේ මිනිස්සෙක්නේ. ඉතින් එතුමා සාකච්ඡාවදී කියන්නේ නැති මේ පෙබරවාරි 10 තමයි තියන්නේ කියලා. නැත්නම් හැරිසන් නමතුමාට අනාගතය ගැන අනාවැකි කියන්න ශක්තියක් නැහැ. ඔබතුමාට සහතිකයක් දෙන්න පුළුවන්ද පෙබරවාරි 10 වෙනිදා අනිවාර්යයෙන්ම මේ පළාත්පාල මැතිවරණේ පැවැත්වේ කියලා? පිටිකරුවන් ඉන්නවා ලෑස්ති වෙලා. පිච් එක ලෑස්ති. කාලෙකින් නම් ඔබතුමා දෙතුන් වතාවක් රෙහිය දිනා පිච් එක ලෑස්ති. පිච් එක ලෑස්ති. පිටිකරුවන් ලෑස්ති. උසාවියට කවුදෝ ගිහපු නිසා මම වග කියන්න ඕනේ. තමුන්නාන්සලා මේ බලන්නේ රසවත් කළා ඇමතිවරයා වැරද්දක් කරනවා ඇමතිවරයාට ගැහුණා හරි රසවත් කතාව. හැබැයි ඇමතිතුමාගේ සත්භාවය ජනතාවට දැනුවත් කිරීමේ වගකීමක් තියෙනවා තමුන්නාන්ස.